Bodhaya samvatthanti ti ko bhikkhu tasma bojjhangati ucchanti. Saddhavanta pinvatuni, senasurada ratri guangidri dharma desana vasen, මේ පින්වතුන් මේ අවස්ථාවේදී ඒ ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය ශ්‍රවණය කිරීමට සූදානම්ව සිටින අවස්ථාවක්. අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අප මාතෘකා කරගත්ත සංයුක්ත නිකායේ බෝධංග සංයුක්තියට අයත් බෝධාය සූත්‍රයෙන් කියන ඉතා වටිනා සූත්‍ර ධර්මය. මේ සූත්‍රයේ මගින් පෙන්වන් කරන්නේ තථාගත ධර්මයේ ඇතුළත් වටිනාම ධර්මකාරණයක් ගැන. මේ පින්වතුන්ට මීට සති කිහිපයකට පෙර ගුවන්විදුලි ධර්මදේශනාවක් වශයෙන්ම අපි පංච ඉන්ද්‍රිය ධර්ම ගැන පැහැදිලි කිරීමක් කරා. මේ පංච ඉන්ද්‍රිය ධර්ම වගේම බොජ්ජංග ධර්මත් මේ ශාසනයේ තියෙන සංසාර විමුක්තියට අත්‍යවශ්‍ය ධර්ම වෙනු. මේ සූත්‍රයට මාතෘකා වෙලා තියෙන්නේ නිදානේ වෙලා තියෙන්නේ එදා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේ වැඩ සිටිය ආගන්තුක හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට වැඩිහිටි හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම බුදුහාමුදුරුවන් වහන්සේගේ දේශනාවල ගාක් වෙලාවට ඇහෙනවා මේ බොජ්ජංග කියන ධර්ම ගැන. මේ ආධුනික හාමුදුරුවන්ට මේ පිළිබඳව වැටහීමක් නැහැ. දිනක් දම් සභා මණ්ඩපයේදී මේ ආධුනික හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් විදියට අහනවා, භාග්‍යතුන් වහන්ස මේ බොජ්ජංග කියලා දේශනා කරනවා ධර්මයක්. මේ බොජ්ජංග ධර්ම කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නය අහනවා. ඒ බුදුහාමුදුරන්ගේ මේ ප්‍රශ්නේ අහපුවාම බුදුහාමුදුරුවෝ දීපු පිළිතුර තමයි මේ සූත්‍ර දේශනාව. එහිදී බොජ්ජංග කියන්නේ මොනවාද කියලා බුදුහාමුදුරුවන්ගේ වචනෙන් හඳුන්වලා දීපු දහම් පාඨය වන්නේ බෝධාය සංවත්තන්ති කෝ බිකු තස්මා බොජ්ජංගාති උච්ඡන්ති. මේ පාලි පාඨයේ සිංහල අර්ථය ගත්තොත් අවබෝධය ලබා දෙන ධර්මය තමයි බොජ්ජංග කියන්නේ. අවබෝධය කියන්නේ කුමක්ද බුදුහාමුදුරුවෝ? චතුරාර්ය සත්‍ය අවබෝධය, සංසාර විමුක්තිය අවබෝධය, ලෞකිකත්වයේ ඉක්මෝලා ලෝකෝත්තර භාවයේ අවබෝධය ලබා දෙන්නේ බොජ්ජංග ධර්ම කියන එකයි මේ ආධුනික හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. එනිසා වෙන්න අපි බෞද්ධයෙ විදිහට සංසාර විමුක්තිය නිවන් අවබෝධය සඳහා ඒ නිවන් අවබෝධ වෙන මොහොතේදී නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන මොහොතේදී ඒ ශ්‍රාවකයා ළඟ වැඩිලා තියෙන්න ඕනේ අනිවාර්ය ධර්මයක් විදිහට මේ බොජ්ජංග ධර්ම හඳුන්වලා දීලා තියෙනවා. දැන් මේ පින්වතුන්ට අද දවසේ අපි පැහැදිලි කරන්න යන්නේ මේ බොජ්ජංග ධර්ම කියන මේ දහම් කරුණු ටිකත් ඒ බොජ්ජංග ධර්ම තමා තුළ වැඩෙන්නේ කුමන හේතුවක් උඩද කුමන කාරණා සම්පූර්ණ වීමෙන්ද කියලා තරමද්දුරට පැහැදිලි කරන්නත්
එවගේම මේ බොජ්ජංග ධර්ම තමන් ළඟ වැඩෙනවා නම් වැඩෙන කෙනෙක් ඉන්නවා නම් එයා හඳුනා ගන්න ප්‍රායෝගිකව තියෙන ලක්ෂණ මොනවාද කියන මෙන්න මේ කාරණා ස්වල්පය මේ දේශනාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුව අපි මේ බොජ්ජංග ධර්ම මොනවාද කියලා හඳුනා ගන්න වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අත්‍යවශ්‍ය ධර්මීය සම්පූර්ණ විය යුතු ධර්මීය බොජ්ජංග ධර්මයි. මේ බොජ්ජංග ධර්ම හතක් තියෙන බව පෙන්වලා තියෙනවා මේ පින්වතුන් අහලා ඇති පොත් කියවනකොට දැකලත් ඇති. දැන් මේ බොජ්ජංග ධර්ම හත හඳුන්වන්නේ පළමුව සති සම්බොජ්ජංගේ, දෙවනුව ධම්ම විජය සම්බොජ්ජංගේ, තුන්වෙනුව වීරි සම්බොජ්ජංගේ, හතරවෙනුව ප්‍රීති සම්බොජ්ජංගේ, ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ, ඊළඟට සමාධි සම්බොජ්ජංගේ, අවසානයේ උපේක්ඛා කියන සම්බොජ්ජංගේ. දැන් මුලින් පැහැදිලි කරා බොජ්ජංග කියන වචනේ තේරුම අවබෝධයේ තියෙන අංග, නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය අංග. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හෝ සංසාර විමුක්තිය අවබෝධ කරගන්න මේ පින්වතුන් ළඟ වැඩෙන්න ඕනේ, සියලුම ශ්‍රාවකය ළඟ වැඩෙන්න ඕනේ මේ කියන ධර්මතා හත. සති සම්බොජ්ජංගය, ධම්ම විජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා කියන සම්බොජ්ජංගය. එතකොට මේ සම්බොජ්ජංග ධර්ම මේ වෙලාවේ අපි වැඩෙනවද නැද්ද කියලාත් අපි ටිකක් ධර්මානුකූලව දැනගන්න ඕනේ. එහෙම නැත්නම් තවත් විදිහකට කියනවනම් මොන වගේ දෙයක් කිරීමෙන්ද මේ බොජ්ජංග ධර්ම හත වැඩි තමා ළඟ දියුණු වෙන්නේ? ඒක ඉස්සෙල්ලාම ශ්‍රාවකයා දැනගන්න ඕනේ. දැන් අපිත් සංසාර විමුක්තිය සඳහා විවිධ කටයුතු කරනවා. ඒවා සමහරක් ගත්තොත් අපි නිවන් දැකීම සඳහා ආමිෂ පින්කම් කරනවා, ආමිෂ පූජාවල් පවත්වනවා, ඒ වගේම ආමිෂ වශයෙන් දානය කරනවා, දානමය පින්කම් කරනවා, ඊළඟට ධර්මීය ශ්‍රවණය කරනවා, බණ අහනවා, ඒ වගේම සිල් ආරක්ෂා කරනවා, සමත භාවනා කරනවා, විදර්ශනා භාවනා කරනවා. එතකොට මෙන්න මේ වගේ නිවන් අවබෝධය සඳහා සංසාර විමුක්තිය සඳහා බෞද්ධයා විසින් කළ යුතු පින්කම් කුසල කර්ම රාශියක් තියෙනවා. මේ සියලුම කුසල කර්ම බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළ කුසල කර්මයි. නමුත් මේ බොජ්ජංග ධර්ම හත වැඩෙන්නේ එකම එක කුසල කර්මයකින් විතරයි. මේක දැනගත යුතු කාරණයක්. දැන් දන් දෙන වෙලාවේදී බොජ්ජංග ධර්ම වැඩෙන්නේ, ජීවුනෙ වෙන්නේ. ආමිෂ පූජාවක් තියෙන වෙලාවේදී බොජ්ජංග ධර්ම දිනු වෙන්නේ නැහැ. පංචශීලිය හෝ ඊට වැඩිය අදි ශීලයක් සමාදන් වුණා වෙලා ඒ ශීලිය ආරක්ෂා කළ පමණින් බොජ්ජංග වැඩෙන්නේ නැහැ, දිනු වෙන්නේ. ඊළඟට යමෙක් සමත භාවනා, මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්. ඒ වගේම අනිකුත් සමත භාවනා මොන හරි වඩන වෙලාවේදීවත්
බුදුහාමුදුරන්ට ඕනේ මේ බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ. එහෙනම් දැන් නිවන් දකින්න බුදුහාමුදුරුව අත්‍යවශ්‍යයි කියනවා බොජ්ජංග ධර්ම දියුණු වීම. ඒ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම දැන් බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කුමකින්ද කියලා දේශනා කරලා තියෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ මතක් කරොත් පින්නතුන් බොජ්ජංග ධර්ම විස්තර වෙනවා සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග වශයෙන් සටහන් වෙලා තියෙනවා මේ අනුපිළිවෙලා බොජ්ජංග ලැබෙන ක්‍රමය. ඒ කියන්නේ මේ බෝධි අංග නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට අත්‍යවශ්‍ය අංග ටික ලැබෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩෙන වේලාවකදී පමණයි. මේක තමයි ඉගෙන ගත යුතුම ධර්ම. කිසිම සම්බොජ්ජංගයක් වෙන වේලාවකදී වැඩෙන්න ක්‍රමයක් නැහැ. දැන් හරි ප්‍රශ්නයක් හිතෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ට. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන සංසාර විමුක්තිය ශ්‍රාවකයෙකුට තම තමන්ට අවබෝධ කරගන්න ඕන නම් බොජ්ජංග දියුණු වෙන්නත් ඕන. දැන් මේ ධර්ම දේශනාවේදී මම පැහැදිලි කරා බොජ්ජංග වැඩෙන්නේ සතර අතිපට්ඨානයේ වඩන මොහොතකදී පමණයි කියලා. ඒකත් ඇත්ත. ඒකත් බුදුහාමුදුරන්ගේ ධර්මයි. දැන් මේ පින්වතුන්ට එතකොට හිතෙනවා එහෙමනම් අපි ඇයි දන් දෙන්නේ? ඇයි අපි සිල් සමාදන් වෙන්නේ? ආමිෂ පින්කම් කරන්නේ ඇයි? ධර්ම ශ්‍රවණය කරන්නේ ඇයි? ඒවෙන් බොජ්ජංග වැඩෙන්නේ නැහැ නේ කියලා. අනිවාර්යයෙන් මේවෙන් බොජ්ජංග වැඩෙන්නේ. නමුත් මේ පින්වතුන් වරදව තේරුම් ගන්න එපා. සතර අතිපට්ඨානය හරියට වඩන්න උදව් වෙන ධර්ම ටිකක් අර කියපුවා. දානයක් ඕනේ, ආමිෂ පින්කම් ඕනේ, සීලය ඕනේ, ධර්ම ශ්‍රවණය ඕනේ. ඒක නිසා මේ ඒවා දන් දුන් පමණින් වාග් දන් දීලා බොජ්ජංග වැඩෙනවා කියන ධර්මය වැරදි ධර්මයක්. වාග්කල් සීල් ආරක්ෂා කරලා හොඳට අදි සීලයක් ආරක්ෂා කරපු පමණින් බොජ්ජංග වැඩෙනවා කියලා කවුරු හරි මතයක් හැදුවොත් ඒක වැරදි ධර්මයක්. ඒ වගේම සමත භාවනාවක් කරලා අවුරුදු විශාල සංඛ්‍යාවක් ඒකෙන් බොජ්ජංග වැඩෙනවා කියලා හැදුවත් ඒකත් බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ ධර්මයක්. එහෙනම් මේ පින්වතුන් මුලින්මද මේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කරගන්න ඕනේ අපි ඒ දේවල් කරන්නේ ඇයි? කරන්නේ සතර සතිපට්ඨානය වැඩිවීමට උදව්වක් සඳහායි. තනිකරම කාටවත් සතර සතිපට්ඨානය එකපාරට වඩන්න බෑ. ඒක හා ඒ බොජ්ජංග තත්ත්වයට මේදී වැඩෙන්න අර දානය, සීලය, ධර්මදේශනා, බණ ඇසීම, ආමිස පින්කම් ආදී හුඟක් දේවල් වල එකතුවක් වෙන්න ඕන. එතකොට මේ වගේ තත්ත්වයකට යන්න අර මෛත්‍රී ආදී භාවනා පුරුදු කරලා තිබීම යහපතක් වෙනවා, උදව්වක් වෙනවා. ඒක නිසා වෙයි ඒකක්වත් අහක් කිරීම මේ ධර්මයේ ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් නෙවෙයි. නමුත් වැරදි ලෙස පිළිගන්නේ නැතුව බොජ්ජංග වැඩෙන්නේ සතර අතිපට්ඨානයේ වැඩෙන වේලාවේදී පමණක් කියන ධර්මානුකූලව දැනුම ඇති කරගත යුතුයි. එහෙමනම් දැන් එක දෙයක් පැහැදිලි කරගත්තා. බොජ්ජංග හත හඳුනාගත්තා. මේ බොජ්ජංග ලැබෙන්නේ කොයි වෙලේද, මොනවා කරොත්ද ලැබෙන්නේ කියලා ධර්මානුකූලව දැනගත්තා. බොජ්ජංග ලැබෙන්නේ සතර අතිපට්ඨානෙන් එකක් හෝ වැඩෙන වේලාවකදී පමණයි. එහෙමනම් දැන් මේ පින්වතුන්ට මේ වෙලාව ධර්මය ශ්‍රවණය කරන වෙලාවක්, බණ අහන වෙලාවක්, බණ ඇහිීමක් පින්කමක්. ඒ බණ අහන පින්වතා පින්වතිය තේරුම් ගත යුතුයි
අපි මේ වෙලාවේ කරන්නේ හොඳින් බණ අහන එක පමණක් නම් ඒ කියන්නේ අපි හොඳින් ධර්මය ශ්‍රවණය කරනවා නම් නිවසේ ඉඳලා මේ මැදිරියේ ඉඳලා ඕන තැනක ඉඳලා ඒ ධර්මය ශ්‍රවණය කරන මේ මොහොතේ බොජ්ජංග වැඩෙන්න විදිහක් නැහැ ඒ හේතුව බණ අහනවා කියන්නේ සතර සතිපට්ඨානයේ යෙදෙන තැන නෙවෙයි නිසා වේ එවගේම දානයක් දෙන වෙලාවේදී බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ නැහැ හේතුව නන් දෙනවා කියන්නේ සතර සතිපට්ඨානයේ වඩන එක නෙමෙයි දැන් අෂ්ටාංග සීලය හෝ නවාංග සීලය හෝ මොනහරි අදි සීලය සමාදන් වෙලා හිටිය පමණින් ඒ සීලය ආරක්ෂා කරන වෙලාවක පමණ බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ නැහැ එහෙමනම් අපි දැනගන්න ඕනේ මේ ජීවිතේ අපි හැකිතරම් හැකි ඉක්මනින් මේ සංසාර විමුක්තිය අපේක්ෂා කරනවා නම් ඒ සංසාර විමුක්තියට අත්‍යවශ්‍ය බොජ්ජංග ධර්ම දියුණු කර ගැනීමට මෙතෙක් කල් කරපු අර දාන සීල භාවනා ආදී පින්කම් එක්කම සතර සතිපට්ඨානය වැඩිමත් පුරුදු විය යුතුමයි වෙන කිසිම භාවනාවක් මේකට අදාළ වෙන්නේ නැහැ බොජ්ජංග දියුණු වෙන්නේ. දැන් මේ කාරණා මතක් කරේ. එතකොට බොජ්ජංග වැඩෙන්නේ කොයි වගේ දෙයකින්ද කියන කාරණේ විසඳලා දුන්නා. ඊළඟට මේ පින්වතුන් දැනගන්න ඕනේ මේ බොජ්ජංග ධර්ම හත කියන ඒවා මොනවද ඇත්තටම. දැන් පළවෙනි බොජ්ජංගය හඳුන්වන්නේ සති සම්බොජ්ජංගයයි. සතිය කියන්නේ සිහිය. එතකොට මේ සිහි කල්පනාව. පාලියෙන් සතිය කියන්නේ සිංහලෙන් ගත්තොත් සිහි කල්පනාව. දැන් සිහි කල්පනාව කියන එක චෛතසිකය කියනවා. ධර්මාංකුළු. මෙන්න සිතුවිල්ල. සිතක් නෙවෙයි. කයක් නෙවෙයි. සිතුවිල්ල. සිහි කල්පනාව මේ සිහි කල්පනාව මිනිස්සෙකුට නැති වෙන වෙලාවක් තියෙන්නේ නිින්ද ගිය වෙලාවක සිහි කල්පනාව නැහැ සිහි නැති වෙච්ච වෙලාවක සිහි කල්පනාව නැහැ දැන් අනිකුත් සෑම තැනකදීම සිහි කල්පනාව තියෙනවා සතිය තියෙනවා ඒ කියන්නේ දැන් මේ පින්වතුන් බණ අහනවා මේ බණ අහන වෙලාවේ මේ ධර්මීය ශ්‍රවණය කරන්නේ අපි නිවසේ අහවල් තැන ඉඳලා පුටුවක් උඩ ඉඳලා නැත්නම් බිම ඉඳගෙන නැත්නම් මේ මැදිරියේ මම ඉන්නේ ඉස්සරහෙන් මෙන්න මේ වගේ අපිට දැනුමක් තියෙන මේ දැනුම හදලා දෙන්නේ කවුද මේ මොහොතේ තියෙන සී කල්පනාව සතියයි දැන් තමන් ඉන්නේ කොහෙද කියලා කරන්නේ මොකද්ද කියලා මිනිස්චය කරලා දෙන්නේ කවුද තම තමන්ගේ සී කල්පනාව දැන් ඔය සිහි කල්පනාව බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතිය කියලා. දැන් එහෙනම් මේ පින්වතුන් බණහඬ මේ වෙලාවේ බණහීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා සිහි කල්පනාව සතිය. නමුත් ඔය අනිකුත් වැඩක් කරනකොටත් අපිට සතිය ඕනේ. ඒ වැඩේ සම්පූර්ණ කරන්න බෑ හරියට කරන්න බෑ සතිය සිහිය නැතුව. නමුත් එක දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපිට මේ ලෝකයේ තියෙන ඕනෑම බැරෑරුම් සියුම් වැඩ පුරුදු වෙන්න පුළුවන් සිහි කල්පනාව පාලනය කරලා. දැන් මේ පින්වතුන් උපදුනාට වැඩිය හුඟක් ශිල්පීය ඥාන ලබාගෙන තියෙනවා. සියුම් වැඩ කර හැකියි. මේ සියුම් වැඩ සියල්ලකම සියල්ලම සිදු කරගන්න දක්ෂ වෙන්න තමන්ගේ සිහි කල්පනාව යම්කිසි පුරුදු කිරීම වලට පුහුණුවකට ලක් කරා. ඒකේ ප්‍රතිඵල විදිහට විවිධ ශිල්ප ශාස්ත්‍ර අපිට පළපුරුදුයි ඒ ශිල්ප ශාස්ත්‍රවල නිපුණ භාවයක් ලැබලා තියෙනවා මේ නිපුණ භාවයට හේතු කරගත්තේ තමන්ගේ සතිය කියන චෛතසිකයයි මූලිකව තව ඒවා යොදාගත්තා ප්‍රධාන එක සතියයි නමුත් දැන් බණ අහන්නත් ඒ සතියම ඕනේ දන් දෙන්නත් සතිය ඕනේ ඒක චෛතසිකයයි නමුත්
බනහන්න හෝ වෙන දන් දීමට හෝ නිවසේ වැඩ කටයුතු කිරීමට හෝ රැකී ආරක්ෂාවක් කිරීමට හෝ වෛද්‍ය වෘත්තිය වැනි දෙයක් කිරීමට හෝ ඉතා සියුම් ලෝකයේ දෙන ඕනෑම දෙයක් කිරීමට හෝ යොදාගන්නේ සතියට චතුරාර්ය සත්‍ය තේරෙන්නේ ඔන්නකයි බුදුහාමුදුරන්ගේ ධර්ම එන අපිට මේ බණ අහන්න තියෙන සතියට කවදාවත් චතුරාර්ය සත්‍ය තෝරගන්න බෑ ඒක නිසා මේ ජීවිතේ උපන්දා ඉඳලා මරණකම් බණ ඇහුවත් චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැති මේ ඒකට හේතු මොකද්ද අපේ සතිය බොජ්ජංග කියන ගුණයට වර්ධනය වෙනකන් චතුරාර්ය සත්‍ය කියන එක තේරුම් ගන්න බෑ එහෙනම් අපි ළඟ දැන් තියෙන සතිය බොජ්ජංගයක් වෙන්නේ කොහොමද වෙන්න පින්වතුනි බුදුහාමුදුරුව පෙන්නනවා විශාල ධර්ම කාරණා රාශියක් අපේ මනස තුල සක්‍රිය වෙන්න ඕනේ අපි ළඟ තියෙන සිහි කල්පනාව දැනට තියෙන මේ බණහන සිහි කල්පනාව මේ මොහොතේම බණහන සිහි කල්පනාවන සතිය බොජ්ජංගයක් බවට හැරෙන්න නම් බණහනවට වැඩි යමක් මේ මොහොතේ විය යුතුයි බණහන විතරක් ඒක වෙන්නේ එතකොට ඒක මතක තියාගන්න ඕනේ මොකද ලොකු ප්‍රශ්න තියෙනවා අපිට ධර්මයේ අපිට බණ කතා තියෙනවා ඒ බණ කතාවල ඇහෙනවා බුදුහාමුදුරුව ළඟ බණ අහලා සෝවාන් වුණා රහත් වුණා එතකොට අපිටත් හිතෙනවා අපි බණ අහලා සෝවාන් වෙයි රහත් වෙයි එහෙම නිකන් වෙන්න බෑ බණ අහපු පමණින් සෝවාන් වෙන්න බෑ රහත් වෙන්න බෑ හේතුව තමයි සෝවාන් වෙන්න නම් ඔය දැනට තියෙන සතිය මේක මම කාල වේලා අඩු හින්දා අනික් බොජ්ජංග වලට වැඩිය මේක ගැන කරුණු කියා දෙන්නම් ඒ අනුසාරයෙන් අනික් බොජ්ජංග වලටත් මේ පින්වතුන් මෙහෙම චෛතසික මට්ටමේ ඉඳලා වර්ධනීය විය යුතුයි කියලා දැනගත යුතුයි දැන් ඔයගොල්ලන්ට බණ අහන්න සතියක් තියෙනවා සිහි කල්පනාව ඒ සිහි කල්පනාව නැත්නම් නිින්ද ගිහිල්ලා නැත්නම් සිහි නැති වෙලා එතකොට බණ ඇහෙනවා නම් ඒ ඇහෙන්නේ සිහි කල්පනාව තියෙන හින්දායි ඔය සිහි කල්පනාවට බුදුහාමුදුරු දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැහැ නිවන තේරෙන්නේ නැහැ. ඔකට තේරෙන්නේ මොකද්ද සංසාරයක් විතරයි. තේරෙන්නේ අපිට අපි ළඟ තියෙන සතියට උප්පත්තියෙන් ලැබිච්ච සති ස්වරූපයට සංසාරේ විතරයි. නමුත් බුදුහාමුදුරු දේශනා කරනවා ඔය තමන් ළඟ තියෙන සිහි කල්පනාවට මෙන්න මේ කාරණා හතරට නැත්නම් මේ බුදුහාමුදුරුව පෙන්නන කාරණා හතරට සිහි කල්පනාව යෙදෙව්වොත් බණ අහන ගමන් උනක් කමක් නෑ. අනික් වැඩ කරන ගමන් උනක් කමක් නෑ. ඒක ලේසියෙන් බෑ වෙනම තනියෙන් පුරුදු වෙන එක තමයි වාසිය. නමුත් බුදුහාමුදුරුව පෙන්නන්නේ කොයි ඕනම මොහොතක ඔය සිහි කල්පනාව බණ අහන්න යොදන්න නැතුව දැන් තමාගේ ශරීරයේ තියෙන වර්තමාන ශරීරයේ වෙනස් වෙන සිදුවීමකට සිහි කල්පනාව යෙදීමෙන් මෙන්න බෝධ්‍යංග කරන්න පුළුවන් එක විදිය. දැන් බණ අවුරුදු ගණන් ඇහුවත් මරණකම් බණ ඇහුවත් මරණකම් දන් දුන්නත් ඒ සිහි කල්පනාවට කවදා බෝධ්‍යංග වෙන්න බෑ. නමුත් ඔයගොල්ලන්ට මේ බණ අහන ගමන් තමන්ගේ වර්තමානයේ මේ වෙලාවේ කායිකව සිදුවෙන මොනෝහාරි දෙයක් ගැන සිහි කල්පනාවක් යෙදුවොත් අන්න බොජ්ජංග දියුණු වෙන්න හේතුවක් වෙනවා. ඒකට කියනවා කායानुපස්සනාව කියලා. සතරාතිපට්ඨානෙ එකක්. ඒක ක්‍රමයක්. ඒ මොකද්ද ක්‍රමය? තමන්ට දැන් තෙහිම වෙලා තියෙන සංසාරයක් හදන්න උදව් වෙන සිහි කල්පනාව සංසාරයක් නසන්න පුළුවන් වෙන නැත්නම් සංසාර විමුක්තියක් ලබා දෙන සති සම්බොජ්ජංගේ බවට හරවන ක්‍රමය. හරවන්න පුළුවන් එක ක්‍රමයක් තමයි වර්තමානයේ තමන්ගේ කයේ සිදුවෙන දෙයක් ගැන සිහි කල්පනාව යොදන්න වෙනවා. ඒක කායानुපස්සනාව භාවනාවක් වෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ආස්වාස පාස්වාස වගේ
තමන්ගේ කයේම සිදුවෙන කායික වෙනස් වීමක් අවධානයට ලක් කිරීම මේ සති සම්බොජ්ජංගයේ දිනු කරගන්න හේතුවක් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ දැන් මේ මොහොතේ ශාරීරිය තුලින් ඇතිවෙන වේදනාවල් අවධානයට ලක් කිරීමෙන් ඔය තියෙන සිහි කල්පනාව සංසාරයක් හදන සිහි කල්පනාව සංසාර විමුක්තියට විමුක්තිය ලබා ගන්න පුළුවන් වන ආකාරයට සති සම්බොජ්ජංගයේ බවට හැරිය කි. තමන්ගේ වේදනාව ගැන අවධානයෙන් ඉඳීම. ඒක වේදනාන් පස්සනාව. තමන්ගේ මනසේම ඇති වෙන සිත මානත්තන් සිතේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම ගැන අවධානයෙන් හිත ඉඳීම නැත්නම් සිය කල්පනා යෙදීම ඔන්න තුන්වෙනි ආකාරය. මොකද්ද තුන්වෙනි ආකාරය කියන්නේ? දැනට තියෙන මේ සංසාරයක් හදන සතිය සංසාර විමුක්තියක් දක්වාගෙන යන්න පුළුවන් සති සම්බොජ්ජංගයේ බවට හරව ගන්න. දැන් මෙහිම අහලා තියෙනවා වින්නතුන් සතර අතිපට්ඨානය කියන්නේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවයි. එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ අපි ළඟ තියෙන සංසාරයක් හදන සිහි කල්පනාව සංසාර විමුක්තිය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මට්ටමට සිහි කල්පනාව බවට හරව ගන්න. නැත්නම් සති සම්බොජ්ජංගයේ බවට හරව ගන්න ක්‍රමවේද හතරයි තියෙන්නේ. ඒ හතරෙන් ඕනම එකක් භාවිතා කරලා ශ්‍රාවකයාට පුළුවන් කරන්න. ඒ ක්‍රමවේද හතර තමයි කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානයි. දැන් ටිකක් දුරට තේරෙනවා ඇති එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නදී මොකද්ද දේශනා කරන්නේ? අපිට සංසාරයක් හදාගන්න සිහි කල්පනාවක් සංසාරයෙන්ම ලැබිලා තියෙනවා. ඔය සිහි කල්පනාවෙන් කවදාවත් මොන දේ කරත් ඔය සිහි කල්පනාවෙන් සංසාර විමුක්තියක් තේරෙන්නේ නැහැ. ශ්‍රාවකයාට බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ කරුණා කරලා ඔය සිහි කල්පනාවෙන් සංසාරය හදන ගමන්ම බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය සප්ත නැත්නම් මේ බොජ්ජංග ධර්ම ලැබෙන ආකාරයට සිහි කල්පනාව වැඩි වෙන ඒවා පුරුදු වෙන්න කියලා. ඒ කියන්නේ සතර අතිපට්ඨානිය වඩන්න පුරුදු වෙන්න. දැන් එහෙම පුරුදු වෙන ශ්‍රාවකයා මුලින්ම ලබාගන්නේ බොජ්ජංග ධර්ම නෙවෙයි. තමන්ගේ සතිය සතිපට්ඨානිය වඩලා පුරුදු වෙනකොට සතිපට්ඨාන භාවනාවක් බහුලීගත කරගන්නකොට දෛනිකව ටික ටික පුරුදු වෙනකොට මුලින් ලැබෙන්නේ ඔය තමන්ට දැන් තියෙන සිහි කල්පනාව සතිය වෙනුවට සති ඉන්ද්‍රියයි. අපි මීට පෙර සති ඉන්ද්‍රිය ගැන පැහැදිලි කිරීමක් කරා. තවත් මේ සති ඉන්ද්‍රිය ලැබිච්චි ශ්‍රාවකයා ඒ සතිපට්ඨාන භාවනාව දිගින් දිගට වර්ධනය කරොත් එයාට ලැබෙනවා සති බලේ. ඒ භාවනාව තවදුරටත් කරොත් ඉස්සරහට සති සම්බොජ්ජංගේ ලැබෙනවා. එතකොට එක බොජ්ජංගයක් ගැනයි මේ කිව්වේ. එහෙනම් මොකද්ද මේ බොජ්ජංගයක් උනේ කුමක්ද? අපි ළඟ තියෙන චෛතසිකය. දැන් තියෙන සති චෛතසිකය බුදුහාමුදුරුවෝ කරන කියන දේ හරියට කරොත් ඒ චෛතසික මට්ටමේ ඉන්නේ එයා වෙනස් වෙනවා බල ගන්නෙනවා බොජ්ජංග මට්ටමට. දැන් චෛතසික මට්ටම ඉක්මෝලා ඉන්ද්‍රිය මට්ටමට බලගැන්වීම තමයි මේ සතිපට්ඨානය වැඩිමේ මුලින්ම වෙන්නේ. දැන් ඉන්ද්‍රිය පහක් තියෙනවා එහෙම. මීට පෙර අපි කතා කරලා පෙන්නුවා ඒ ඉන්ද්‍රිය පහ තමයි සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඔක්කොම චෛතසික. සතිපට්ඨානේ වඩනකොට අර සද්ධාව කියන චෛතසිකය සද්ධාවට සීමා වෙන්නේ ඊට වැඩිය බලගැන්වෙනවා. ඉන්ද්‍රිය වෙනවා බල වෙනවා ඒ වගේ. දැන් සතිපට්ඨානයේ වැඩිමෙන් මේවා ඔක්කොම සිදු වෙන බව බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක නිසා මේ ඒකායන මාර්ගයේ නිවන් දකින්න සතිපට්ඨාන භාවනාව කියලා හඳුන්වනවා. දැන් සමත භාවනාවක් දිනු කරාට මේ බොජ්ජංග ධර්ම මේ විදිහට වැඩින්නේ නැහැ. බොජ්ජංග වල ගුණ ලැබෙන්න පුළුවන් බුදුහාමුදුරු හඳුන්වලවත් නැහැ ඒවා බොජ්ජංග කියලා. සමහර ඉන්ද්‍රිය නම් සමත භාවනාවෙනුත් වැඩි. දැන් මෙන්න මේ වගේ එකක් වෙන්නේ. දැන් මේ කියා දෙන්න යන්නේ එහෙමනම්
ඔයගොල්ලෝ කරන මේ භාවනාවක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. පුරුදු වුණාට භාවනාවක් ඕකේ අභ්‍යන්තරව බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපේ මනසේ සිතිවිලි වල පරිවර්තනයක් මෙතන සිදු වෙනවාමයි. ඒ පරිවර්තනේ නැතුව සත්‍ය දකින්න බෑ. එහෙනම් බොජ්ජංග මට්ටමට අපේ සිහි කල්පනාව සතිය ප්‍රකට වෙන්න ඕනේ. ඒ වගේම අපේ තියෙන ප්‍රඥා චෛතසිකය. දැන් ප්‍රඥාව කියන්නේ යමක් තේරුම් කරගන්න පුළුවන්කම. ඒක චෛතසිකය සිතුවිල්ල. සතිය වගේමයි. මේ ප්‍රඥා චෛතසිකයේ මේ සෑම පින්වතුන්ට මේ වෙලාවේ මේ බණ ඇහිීමේදී අත්‍යවශ්‍යයි. ඒ හින්දා මේ පින්වතුන්ට තේරෙනවා මේ දේශනා කරන්නේ ධර්ම දේශනාවකට සවන් දෙන්නේ කියන එක තේරෙනවා. මේ කියන්නේ බොජ්ජංග කියන ධර්ම සම්බන්ධව පැහැදිලි කරන දේශනාවක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර දොර වැඩ කටයුතු කරනකොට මේ අහවලා නැත්නම් මේ අම්මා මේ තාත්තා නෙවෙයි කියලා වෙන් කර ගන්න පුළුවන්. මේවා ඔක්කොම තියෙන්නේ තමන්ගේ දැන් මේ මොහොතේ සක්‍රිය වෙලා තියෙන ප්‍රඥාව කියන චෛතසිකේ. දැන් ඒ වුණාට ලෝකේ ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට ජීවත් වෙනකොට විවිධ වෙන් කිරීම් විවිධ හඳුනා ගැනීම් විවිධ ප්‍රඥාවල් ඇති කර ගන්න පුළුවන්. ඒ ප්‍රඥාව දිනු කරලා කෙනෙකුට හුඟක් උසස් ශිල්පීය ඥානයක් ඇති කර ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දරුවෙක් පාසල් ගිහින් හොඳින් අධ්‍යාපනය ලබාගෙන ඒ අධ්‍යාපනයෙන් ඉහළ සහතිකව ලබාගෙන හුඟක් ඉහළට යනවා. මේකට උදව් වෙන්නේ කව මොනවද? ඒ දරුවාගේ ප්‍රඥාව කියන චෛතසිකයයි. හුඟක් දේවල් දැනගන්නවා. වෛද්‍යවරු වෙනවා, ඉංජිනේරු වෙනවා. තව තව විෂය ඉගෙන ගන්නවා, තව හුඟක් ජාති දන්නවා, ලෝකය ගැන ඉගෙන ගන්නවා. මේ ප්‍රඥා චෛතසිකයින්ද අපිට ලැබෙන ප්‍රතිඵලයි. නමුත් ඒ ප්‍රඥා චෛතසිකයට කවදාවත් බෑ කියනවා බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගන්න. තේරුම් ගන්න බෑ. ලෝකේ තියෙන ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. අලුත් ඕනම සොයා ගැනීමක් තේරුම් ගන්න පුළුවන් වෙයි. මහන්සි වුණොත් නම් කොච්චර මහන්සි වුණත් ඒ තමන් ළඟ තියෙන ප්‍රඥා චෛතසිකය ප්‍රඥා චෛතසිකයෙන් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න බෑ. මේකටත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අමුතුම ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි ඉස්සෙල්ලා වගේම අර සතර අතිපට්ඨානේ වඩනකොට දැන් ඔයගොල්ලෝ බණ අහන්න යොදාගෙන තියෙන ඔය ප්‍රඥා චෛතසිකය ප්‍රඥා ඉන්ද්‍රිය වෙලා ප්‍රඥා බල වෙලා බොජ්ජංග කියන තත්ත්වයකට උසස් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ ප්‍රඥා බොජ්ජංගය කියලා බුදුහාමුදුරු හඳුන්වන්නේ නමක් දෙන්නේ විශේෂ නමකින්. මොකක්ද ඒ නම? ධම්ම විජය බොජ්ජංගය. ඒ ප්‍රඥා ඔයගොල්ලෝ ළඟ තියෙන ඔය දැනුමට උදව් වෙච්ච චෛතසික ස්වરૂපය වන ප්‍රඥාවට බුදුහාමුදුරුවෝ පෙන්වන සතරාතිපට්ඨානයේ වැඩිම තුලින් අත්වන ප්‍රතිපදිය. මේ ප්‍රඥාව චෛතසිකයක් නෙවෙයි. එතකොට සතරාතිපට්ඨානෙ හොඳට වඩනවා. ඒක කුමක් වෙනවද? ධම්මවිජේ බොජ්ජංගේ වෙනවා. දැන් යම් ධම්මවිජේ බොජ්ජංගේ කියලා ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම විශේෂ නමකින් හැඳින්වන්නේ? මෙහෙම හඳුන්වන්නේ හේතුව තමයි පින්වතුනි ධම්ම විජය කියන්නේ ධර්මයේ විජයග්‍රහණය කරන කාගේ ධර්මයේද? සම්මා සම්බුදුරෙක් දේශනා කරපු සොයාගත්ත අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍යය විජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වේ ප්‍රඥාවට කියන්නේ ධම්ම විජය සම්බොජ්ජංගය. ඒ ධම්ම විජය සම්බොජ්ජංගය ලැබෙන්න තියෙන ඒකායන ක්‍රමයයි. කුමක්ද ක්‍රමය? ඔයගොල්ලෝ ළඟ දැන් තියෙන ඔය ප්‍රඥාව කියන චෛතසිකය ඔහොමම තියාගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන සතරාතිපට්ඨානිය පුරුදු වෙන්න. පුරුදු වෙනකොට අභ්‍යන්තරව සිදුවෙන්නේ මොකද්ද? තමා ළඟ තියෙන ප්‍රඥා චෛතසිකය ප්‍රඥා ඉන්ද්‍රිය වෙනවා. ඒක තව සතිපට්ඨානිය වඩනකොට ප්‍රඥා බල වෙනවා. ඊට පස්සේ තව වඩනකොට ධම්ම විජය බොජ්ජංගය වෙනවා.
මේක ඉතින් අපිට දැනගෙන යන්න බෑ බුදුහාමුදුරුවෝ ගැන විශ්වාස කරලා මෙන්න මේකයි බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය කියලා දැනගෙන බුදුහාමුදුරුවෝ දෙන උපදේශ අපි කළ යුතුයි ඒකයි ශ්‍රාවකයාගේ ගුණය දැන් ඊළඟට බොජ්ජංග දෙකක් කිව්වා වෙලාව අවසන් වෙන හින්දා අපි මූලිකව තව අත්‍යවශ්‍යක කාරණයක් මේ පින්වතුන්ට මේ බොජ්ජංග වැඩුණොත් සතිපට්ඨානේ වැඩනකොට ප්‍රමන්ට හමුණ ගන්න පුළුවන් මොකද බුදුහාමුදුරන්ගේ ධර්මය මේ පින්වතුන් දන්නවා සවක්ඛාතයි මුල මැද අග පිරිසිදුයි මේ ධර්මයේ ಗುಣ කියනකොට අවසාන ගුණය පච්චත්තං වේදිතබ්බෝ කියලා ගුණයකින් අපි හඳුන්වනවා බුදුහාමුදුරු පෙන්නනවා මේ කියන්නේ මොකද්ද මේ ධර්මයේ හැසිරෙන්නාට මේ ప్రత్యක්ෂ වෙනවා අනුන්ගෙන් අහන්න ඕන එකක් නෙවෙයි දැන් මේ බොජ්ජංග ධර්ම දියුණු වෙනවා නම් කාට හරි අනුන්ගෙන් අහන්න ඕනේ නැහැ තේරෙනවා මේක විශේෂ මෙන්න මේ දේ මතක් කරලා දෙලිලා අද ධර්ම දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද්ද මේ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා බොජ්ජංග ධර්ම හඳුන්වනකොට සති සම්බොජ්ජංගය ධම්මවිජය සම්බොජ්ජංගය ඊළඟට විරිය සම්බොජ්ජංගය විරිය කියන්නේ දැන් ඔයගොල්ලන්ට ඔය ඉඳගෙන ඉඳ වීරයක් තියෙන එක චෛතසිකය. gedara වැඩ කටයුතු කරන්න රැකී රක්ෂා කරන්න ඉගෙන ගන්න වීරයක් තියෙනවා. ඒකත් චෛතසිකය. ඔය චෛත වීරියට බෑ සත්‍ය තේරුම් ගන්න. ඔය වීරියට බුදුහාමුදුරෝ පෙන්නන උපක්‍රමයේ යොදලා සතරාතිපට්ඨානයේ වඩලා වීරිය බොජ්ජංගයේ බවට හරව ගන්න ඕනේ. ඒතකොට දැන් මං කිව්වනේ මුණින් කිව්වා සති සම්බොජ්ජංගය තිබුණා දෙවනෝ කිව්වා ධම්මවිජය සම්බොජ්ජංගයට හැරුණොත් කාගේ හරි ප්‍රඥාව කාගේ හරි වීරිය වීරිය සම්බොජ්ජංගයේ බවට හැරුණොත් සතරතිපට්ඨානේ වඩලා ඒ පුජ්‍යලයාට අර පච්චත්තං වේදිතබ්බෝ කියන්න පුළුවන් එයාටම තේරෙන වැටහෙන ධර්මයක් තියෙන ඒකත් බොජ්ජංග දෙකක් ඒ බොජ්ජංග දෙක හඳුන්වලා තියෙන්නේ ප්‍රීති සම්බොජ්ජංගය සහ පස්සද්දි සම්බොජ්ජංගය. ඒ කියන්නේ මේක කොහොමද ඒ ශ්‍රාවකයාට තේරෙන්නේ? ప్రత్యක්ෂ වෙන්නේ. මේ දක්වා සතිපට්ඨානයේ වඩන ශ්‍රාවකයාට පින්වතාට පින්වතියට තමන්ගේ හිතේ මේ මිස්සර නොදැනුම කවදාවත් දකින්න බැරි මානසික ප්‍රීතියක් හට ගන්න පටන් ගන්න. වෙන කවදාවත් එහෙම ප්‍රීතියක් ලැබිලා නැහැ. කිසිම කටයුත්තකදී ලැබිලා නැහැ. අන්න ඒක පත්‍යස්සයයි. ඒ වුණාංග වැඩම නම් දැනගන්න පුළුවන් ක්‍රමයක්. වැඩෙන ක්‍රමයේ දැනගන්න පුළුවන් ක්‍රමයක්. ඊළඟට පස්සද්ධිය කියන්නේ කය පිනවා යන ගතියක් ඇති වෙන. මේ වෙන්නේ කොහොමද? අර බොජ්ජංග තරමද්දුරට හෝ වැඩුණාම එහෙනම් මෙන්න මේ කාරණයක් මතක් කරලා ඉතිරි බොජ්ජංගත් එහෙම චෛතසික තමයි මේ බලගැන්වෙන්නේ මෙන්න මේ බොජ්ජංග ධර්ම හතම සමවීම තුල බුදුහාමුදුරුව පෙන්නනවා ඒ ශ්‍රාවකයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා එක බොජ්ජංගයක් වැඩුණාට අවබෝධ වෙන්නේත් නැහැ දෙකක් සම්පූර්ණ වුණාට වෙන්නේත් නැහැ හතම වැඩෙන්න ඕනේ හතම සමවීමක් වෙන්න ඕනේ. ඒක වෙන්නේ කවදද කියලා කාටවත් තීරණය කරන්න බෑ. නමුත් බොජ්ජංග වැඩනවා මට නෑ කියලා තීරණය කරන එක පච්චත්තං වේදිතබ්බෝ. තමන්ට ධර්මය ගැන තේරෙනවා නම් අහලා තියෙනවා නම් හඳුනගන්න පුළුවන්. හඳුනගන්නේ අර කායික ප්‍රීතිය හා මානසික ප්‍රීතිය අනුව. මේ බොජ්ජංග ධර්ම දෙක. ඉතින් මේ පින්වතුන්ට හැකියක්මනි මේ ජීවිතයේ මේ බොජ්ජංග ධර්ම දියුණු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ බොජ්ජංග ධර්ම සම කරගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අවසන් කරනවා.